අයබෝවන් යලුවනේ පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ විශේෂඥයන් සමාජ විශේෂඥයන් පිරිසක් විසින් පසුගිය දිනක පරීක්ෂණයක් පැවැත්වුවා. ඒ පරීක්ෂණය වුණේ සමාජයේ දැන් පවතින මේ ක්‍රූරත්වයට හේතුව සාධක කුමක්ද කියයි. දිනෙන් දිනම වැඩිවන අපරාධ රැල්ල මෙවැනි පරීක්ෂණයක් කරන්න එම විද්‍යාඥයන්ට හේතුභූත වුණා. මේ පරීක්ෂණය දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සිදුවුණු අතර අවස්ථානයේදී ලබාගත් තොරතුරු අනුවයි ඔවුන් යම් යම් නිගමනවලට එළඹුණේ. එතෙන්දී මෙම විශේෂඥයන් ලබාගත් තොරතුරු විශ්ලේෂණයට අනුව බොහෝමයක්ම අපරාධවලට හේතුභූත කාරණාව වුණේ දරුවන් සහ දෙමාපියන් අතර තියෙන බැඳීම අන්‍යෝන්‍ය අවබෝධය දිනෙන් දිනම ඈත් වීමයි. පවුල කියන සංකල්පය තුළ අපගේ සමාජයෙන් දරුවන් දෙමාපියන්ගෙන් ගිලිහෙන ලකුණු පෙනෙන්නට තිබෙනවා කියා එම සමාජ විශ්ලේෂකයන් විසින් කරුණු දක්වා හොයාගෙන තිබෙනවා. මෙම අපරාධ රටටත් සමාජයේ ක්‍රූරත්වය වැඩි වීමටත් එය ප්‍රධානම සාධකයක් විදිහට ඔවුන් හඳුනාගෙන තිබෙනවා. ඊට හේතු වී තිබෙන්නේ පවතින දැඩි ආර්ථික දුෂ්කරතායි. ආර්ථික දුෂ්කරතා හමුවේ මුදල් පසුපස හමුවා යන දෙමාපියන්ට තමන්ගේ දරුවන් ගැන දරුවන් රැකබලා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එම දරුවන් බොහෝ වෙලාවට තමන්ගේ මිත්තණියන් අතේ තමයි රැඳෙන්නේ. ඉතින් තමන්ගේ දරුවන් ගැන මීට වඩා හොයා බලන්න දෙමාපියන්ට හැකියාව තිබෙනවා නම් සමාජ පරිහානිය වළක්වා ගන්න පුළුවන් කියලා ඔවුන් යන් නිගමනයකට ඇවිත් තිබෙනවා. ඒ වුණත් මේ මුදල් පසුපස හමා යන ගමනේදී දරුවන් ගැන සැලකිලිමත් වන්න දෙමාපියන් උනන්දු වෙනවා නම් මුදල් හම්බ කරන ගමන් වුණත් තමගේ දරුවන් රැක ගන්න පුළුවන් කියන එක ඔවුන් පෙන්වා දෙනවා. ඒ වගේම මෙම ක්‍රූරත්වයේ තවත් එක් පැතිකඩක් විදිහට දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීම දක්වන්න පුළුවන්. පසුගිය කාලයේ පුරාවටම අපිට දකින්නට ලැබුණු බොහෝ කූර ලිංගික අපයෝජනවල බොහොමයක්ම අවුරුදු 65ට වැඩි තරුණ දරුවන්ව කෙලසපු බාල අවස්කාර දරුවන් කෙලසපු සීයා ඕනතරම් දකින්න තිබුණා. ඒ නිසා තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව ගැන දෙමාපියන් මීට වඩා හිතනවා නම් වඩාත් සුදුසුයි. ඒ වගේම ඔවුන් දක්වන තවත් එක් කාරණාවක් තමයි පෙර දශක දෙකකට වඩා දැන් සමාජය තුල විෂම ලිංගික ක්‍රියාකාරකම් බහුලව දකින්න තිබෙන බව. විෂම ලිංගික ක්‍රියාකාරකම් සඳහා සමාජයේ පොළඹවන වෙබ් අඩවි පවා දැන් දකින්නට ලැබෙන බව ඔවුන් කරුණු පෙන්වා දෙනවා. අන්න ඒ නිසා තමන්ගේ දරුවන්ගේ හැසිරීමේ යම් වෙනසක් තිබේ නම් දෙමාපියන් කලින් සිටම එය හඳුනාගත යුතුයි. එය හඳුනා ගැනීම සඳහා ඔබ දරුවන් සමග වැඩිපුර කාලයක් ගත කළ යුතුයි. එම විශේෂඥයන් පෙන්වා දෙන ආකාරයට දවසට විනාඩි 20ක්වත් දරුවන්ගෙන් දවස තමන් කොහොමද ගෙව්වේ කියලා දෙමාපියන් හොයා බලන්න ඕනේ. ඒ කාලය ඇතුළත දරුවාගේ වෙනසක් තිබේ නම් ඔබට හඳුනා ගන්න පුළුවන්. කන්න බොන්න විතරක් දුන්න ඵලයට දරුවා හැදෙන්නේ නැහැ. දරුවෝ හැදුවා වෙන්නේ නැහැ. මේ දෙකම අපගේ දෙමාපියන් හොඳින් මතක තියාගන්න. ඉතින් දූරදර්ශීව කටයුතු කරලා තමන්ගේ දරුවන් හොඳින් රැකබලා ගන්න කියලා අපිත් ඔබෙන් ඉල්ලීමක් කරනවා. ලස්සන පැහැබර සමාජයක් උදෙසා. සුබ දවසක්.